ආයිබුවන් සමහරු කියන්නේ මේ කාලය මැතිවරණ කාලයක් කියලා. එහෙම මැතිවරණ කාල කියලා කාලයක් තියෙනවද? ඒ කියන්නේ මේ දවස්වල මිනිස්සු හිත හිත ඉන්නවා මේ මොකක් හරි මැතිවරණයකට මුහුණ දීලා අපේ කෙනාව අපි බලයට ගේන්නම්, අපේ පක්ෂය බලයට ගන්නම් වගේ. Facebook එහෙම ඒ කියන්නේ සමාජ මාධ්‍යවල කියන්නේ අපේ හොරා අපට හොඳා ඒ වගේ ඒවත් කියනවා. කොහොම හරි මේ සියලු කතා මැද්ද ඉන්සයිට් සංවාදය පටන් ගන්නවා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නීතිඥ සිසිර ජයකොඩි. ආයිබෝන්. නීතිඥ සිසිර ජයකොඩි කම හොඳයි වගේ ටිකක් අර දේශපාලනක් එහෙම පට ගන්න දේ දවස්වල නේද? හොඳයි. සහ ඔබ ටියුෂන් ගුරුවරයෙක් කාලයක්. ඉතාම කෙටියෙන් සරල ජනප්‍රිය ප්‍රශ්නයකින් සංවාදය පටන් ගන්නවා. ඔබට මොකද හිතෙන්නේ දැන් දේශපාලනඥයා කියන භූමිකාව ගැන? පොලිටිෂියන්. සමාජ මාධ්‍යවල න පට්ට ගහලා රිදි ගලවලා නැති කරලා එහෙම එහෙම විහිළුවකට ලක්වන මොහොතක්. දේශපාලඥයා විසින්ම දේශපාලඥයාගේ ගෞරවය නැති කරගෙන තියෙනවා. ඊළඟට සියලු සමාජ වෛර සමාජ ප්‍රශ්න දේශපාලඥයින් මත පටවලා ඒ වගකීම් පටවලා නිදහස් වෙන්න උත්සාහ කරන කණ්ඩායමක් තියෙනවා. අනිත් පැත්තෙන් දේශපාලන බලාධිකාරිය දුර්වල කරලා රාජ්‍ය නෝන සංවිධානවල සිවිල් සමාජය කියන වචන දාලා රාජ්‍ය නෝන සංවිධාන බලාධිකාරී ඉහළට ගන්න ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් තියෙනවා. රාජ්‍ය නෝන සංවිධාන විශේෂයෙන්ම බටහිර රටවල්වල මත යැපෙන ඒ අනුකාරක මත වපුරන සමාජ බලවේග ඔවුන්ගේ මතය තමයි සමාජ මතය කියලා නිරූපණය කරන්න උත්සාහයක් වශයෙන් දේශපාලඥයින්ව බරපතල විචේන ලක් කරනවා. හැබැයි ප්‍රායෝගික ප්‍රශ්නේ මෙයයි. අද අපි දන්නවා ආර්ථික වශයෙන් අපේ සමාජයේ බරපතල බිඳ වැටීමක් තියෙනවා. සමාජ වශයෙන් බිඳ වැටීමක් තියෙනවා. නීතිඥවරයෙකුට සමාජ ප්‍රශ්නයක්, ආර්ථික ප්‍රශ්නයක් හෝ නීති ප්‍රශ්නයක් කියන්න ගියොත් එහෙම ਉਹ ඒකට මිලක් නියම කරනවා. ਉਹ ඒකට කාලයක් ලේසියෙන් නියම කරන්නේ නැහැ. මිල නියම කිරීම තමයි උන් කරන්නේ. හැබැයි දේශපාලඥයා අපේ දේශපාලඥයෝ ඒ සියලු සමාජ දුක් ගැහැට දරා ගන්න වෙලා තියෙනවා. දේශපාලඥයෙක් ඉස්සරහට ඇවිල්ලා ඉන්න සෙනග කන්දරාව ගත්තොත් පෙලක් අය අර බෙහෙත් ගන්න දොස්තරල ගාවට යනවා වගේ තමයි. ඒ නිසා ඔවුන්ගේ විවිධ ප්‍රශ්න විවිධ පිහිට බොහොම සරල ප්‍රශ්න පෙලක් කළාවට ඒවා ඉදිරිපත් කරනවා. තමුන්ගේ වැටමායිමේ ප්‍රශ්න ඇවිල්ලත් එයත් ඔවුන්ගේ මානසික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ දේශපාලනඥ ඉදිරිපත් කරනවා. ඉතින් මම දන්නේ නැහැ අද අපේ සමාජයේ අනුන්ගේ දුකහාන පිරිස හරි අඩුයි. ඡන්ද නිසා හෝ වේවා, දේශපාලන චරිතවල සංවේදීභාවය නිසා හෝ වේවා, සමහර පුද්ගලයන්ගේ මානසික භාවය නිසා හෝ වේවා, දේශපාලඥයෝ මේ දුක් ගැහැට අහන පිරිසක්. ඒ නිසා සමාජයේ තියෙන්නේ සැප විඳින විදේශ සවාරි යන අනුන්ගේ සල්ලි හොරකම් කරගන්න පිරිසක් කියලා. එහෙම නෙමෙයි, අනුන්ගේ ප්‍රශ්න විඳින විඳෝන ඒ ප්‍රශ්න වලට මැදිහත් වෙන, තමුන්ට උදව් කරන්න වෙන, උපකාර කරන්න වෙන කොට්ටාසයක් විදිහට තමයි දේශපාලනඥයෝ තව පැත්තකින් දකින්න ඕනේ. නිසා සමාජයේ හරිම එන අරමත් තියෙනවා, මෙහෙමත් තියෙනවා, දෙපත්තම තියෙනවා. ඒ කියන්නේ මෙහෙම හොරකම් කරන ජනයා කොල්ල කරන කට්ටියකුත් ඉන්නවා. ඔබ කියන විදිහට නිකන් අර අඬන දොඩන ඒව අහන කට්ටියකුත් ඉන්නවා. ඒ සමාජ ප්‍රශ්න අහන, ඒවා විසඳන, ඒවා වෙනුවෙන් රට වෙනේ යමක් කරන්න ඕනේ කියලා සක්‍රීයව හිතන එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් මේ සමස්ත දේශපාලනයේටම දේශපාලඥයම පහර දීලා විනාශ කළොත් එහෙම අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ ව්‍යාපාරිකයෝ ඉතුරු වෙන්නේ අරාජිකයි. අරාජිකයි. දැන් අපි කෙලින්ම අපේ සංවාදයට වෙන ප්‍රවේශයක් ගමු. මේ වෙනකොට දැන් විවිධ පක්ෂවල විවිධ කතා මැද්දේ මැතිවරණ තත්ත්වයන් එනවා. එන්න නියමිතයි. ඔබ හිතන විදිහට ඔබේ ගණිතයට අනුව පළාත් සභා මැතිවරණයේද ඉස්සර වෙලා එන්න ඕනි හෝ එන්නේ, ජනාධිපති වර්ණයේද එන්න ඕන හෝ එන්නේ ඔබේ ගණිතය? පළාත් සභා මැතිවරණය අනිවාර්යයෙන් පැමිණිය යුතුයි. ඒක ඉතාම කුමන්ත්‍රකාරී ලෙස කල් දැම්මා. ඒ කල් දැම්මේ විශේෂයෙන්ම කාන්තා නියෝජනය වැඩි කරන මුවාව කියලා කාරණයක් මුල් කරගෙන ඊට හාත්පසින්ම වෙනස් යෝජනා 30 ගණනක් අරගෙන කොට්ටාස මට්ටමේ තන්ද ක්‍රමයක් බවට පරිවර්තනය කරමින් රෑ 10 වෙනකන් කතානායකතුමා පාර්ලිමේන්තුව දික් කරගෙන තබා ගනිමින් ඒවට විරුද්ධ වෙන විවිධ දේශපාලන කණ්ඩායම් වලට යම් යම්
එකඟතාවයන් වර්ධන වරප්‍රසාද දෙමින් තමයි මේ පළාත් සභා මැතිවරණයේ කල් දමන්න අඳු කටිතු කළේ. ශේෂ්ඨාධිකරණේ මලු ගැනත් කියවෙනවනේ. කියවෙනවා. ශේෂ්ඨාධිකරණේ තීන්දුව දුන්න මැතිවරණය පවත්වන්න කියලා. ඒ තීන්දුවක් ලබා දීලා තියෙද්දි තමයි ඉතාම අවාසනාවන්ත ලෙස ඡන්ද 151යි ලබා ගත්තේ. ජනතා විමුක්ති පෙරමුණේ 6 දෙනත් අවුල් වුණා. ඒ අවස්ථාවේ ඡන්ද දුන්න ද්‍රවිඩ ජාතික සන්ධානයේ මුස්ලිම් කොංග්‍රේසයේ සහ ශ්‍රී ලංකා පක්ෂයේ නියෝජනය කරන සමහර මැති ඇමතිවරු ඒ සියලු දෙනා එකට එකතු වෙලා පළාත් සභා මැතිවරණය දැන් කල් දාලා තියෙනවා. කල් දාලා නැවත උන් යෝජනා කරනවා. දැන් එහෙමනම් අර පරණ මනාප ක්‍රමයේ හෝ වේවා තියන්න ඕනේ කියලා නිසා මේ ආණ්ඩුව මැතිවරණ වලට බයයි. ඒ තමයි මැතිවරණ බය එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නියෝජනය කරන කණ්ඩායමට බරපතල අන්ත පරාජය ඇතිකලා පළාත් පාලන මැතිවරණයේ දැන්ට අවුරුද්දකට පෙර තිබ්බ. මට එක කාරණයක් පැහැදිලි කරන්න දෙන්න. චාපා විශේෂයෙන් කියන්න ඕනේ මම නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන දෙකක් පසුගිය කාල පරිච්ඡේද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශ සභාව තිබ්බ ප්‍රබල ආසන. පළාත් සභා මන්ත්‍රීවරයෙක් බියගම ආසනයේ කිවර කමන්නේ ආසනෙම සත්ත්ව නිසා ඒ පළාත් සභා මන්ත්‍රීවරයා පළාත් සභා මන්ත්‍රීකම අතෑරලා බස්නාහිර පළාතෙම ඉන්න ප්‍රබල මන්ත්‍රීවරයෙක් අතෑරලා කොට්ටාසය තරං කරන්න දෙනවා. ඇයි තරං කරන්න දෙන්නේ? උන්ට විශ්වාසයක් තිබ්බා පළාත් පාලන මැතිවරණයෙන් ඒ ආසනේ ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කරන එක සභාපති වෙන්න පුළුවන් කියලා. අන්තිමට කොට්ටාසෙත් පරාදයි. ඒක තමයි මීගමුව පළාත් සභා මන්ත්‍රීවරයෙකුටත් කළේ උනේ. ඒ තමයි මොරටුව නගර සභාවේ පළස්ස බස්නාහිර පළස්ස සභාව නියෝජනය කරපු පළස්ස සභා මන්ත්‍රීකරණයටත් උනේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ හිතුවා ජයග්‍රහණය දැන් අපිට හොඳයි. දැන් බලය ඇවිල්ලා තියෙන්නේ දිනන්න පුනෝ. අන්තිමට ජනතාව එක කොට්ටාසයක්වත් මේ ආසනවල එකම කොට්ටාසයක්වත් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කරන්න දුන්නේ නැහැ. විශේෂත්වයේ ජයග්‍රහණය කළේ මේ වචනේ වැරදිට අවබෝධ කරගන්න එපා. ඒ කොට්ටාසේ නියෝජනයේ ජන සංයුතිය පිළිබඳ ප්‍රශ්නයක් එක්ක තමයි සමහර කොට්ටාසවල ජයග්‍රහණයන් කළේ. බියගම මම මේ කියන ආසනේ මල්ලාන උල්හිටිගල කියන කොට්ටාසේ සිංහල දෙමළ මුස්ලිම් ජනතා නියෝජනයේ සංයුතිය ප්‍රමාණය මත තමයි එක්සත් ජාතික පක්ෂය දෙන්නේ. දැන් ඔබ කියන්න හදන්නේ පහුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව ආණ්ඩුව බය වෙලා දැන් එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඔවුන් ක්‍රමානුකූලව මැතිවරණ කල් දානවා පරදිනින්ද කියලා. අනිවාර්යෙන් පළාත් සභා මැතිවරණය ඔවුන් බයයි පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඒ නිසා ඔවුන් පවත්වන්නේ නැහැ. ප්‍රතිඵලය ගැන ඔවුන් දන්නවා. දෙක, ශ්‍රී ලංකා පක්ෂයේ පැත්තෙන් ඔවුන්ටත් අද එකතු වෙලා එකඟතාවයේ මත මැතිවරණයකට ඉදිරිපත් වෙන්න ඕන කියන කරුණ පදනම් කරගෙන යම් සහනශීලී අදහසක් තිබ්බත් අපි දන්නවා ලැබපු අන්ත පරාජය ශ්‍රී ලංකා පක්ෂයේ ප්‍රමුඛ විවිධ කොටස් එකට එකතු කර නැගෙන පළාත, මධ්‍යම පළාත එහෙම එකතු කරගෙනත් ලබාගත ඡන්ද ප්‍රමාණය පුද්ගලයෝ 8000 ඉදිරිපත් වෙච්ච ඡන්දයක්. ඒ නිසා ඡන්ද 100ක් ගෙදර නෑදෑ හිතවතුවව ඡන්ද ලක්ෂ 8ක් හැදෙනවා. ඔබ දැන් ශ්‍රී ලංකා පක්ෂය නැද්ද කියන්නේ? නෑ, මම කොහොමද ශ්‍රී ලංකා පක්ෂය කියන්නේ නෙමෙයි. නෑ නේද? එහෙම ගෑවිලවත් නෑ කොහෙවත් නේ. දැන් අපි ඊළඟට දැන් මේ මැතිවරණ කතා ඔක්කොම මැද්දේ ජනාධිපති ප්‍රමුඛ ප්‍රභූ ඝාතන කතාවක්. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා තවමත්. ඒව ඉවර නැහැ. අධිකරණ ක්‍රියාවලියකුත් තියෙනවා. ඒ සියල්ල මැද්දේ පාර්ලිමේන්තු විසිරුව හැරෙනවා. එතනින් එහාට වැදගත් කාරණා කීපයක් කතා කරන්නට පෙර ආතුඹෙන් ප්‍රශ්නයක් අහන්න දෙන නීතිඥවරයෙක් නිසා. පාර්ලිමේන්තු විසිරුව හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊට ඉදිරිව විභාගයට ගැනුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් එක අධිකරණේ ලබා දීපු තීන්දුව ඔබ කොහොමද දකින්නේ? ඔබේ සීමාවන් තුළ කොහොමද විස්තර කරන්නේ? ඉතාම කෙටි පිළිතුරක් මට ඕනේ. ඔබ ඊට එකඟද? එය ඔබේ නීතිමය දැනුමට අනුව පදනම් සහිතද? මොකක්ද ඔබේ තත්වය? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි සංශෝධනයේ ඒ සංශෝධනයේම අවුල් ජාලයක්. ඒ අවුල් ජාලය තුළ දැන් මේ ගේන්ඩර්න ව්‍යවස්ථාව වගේමයි ඒ අවුලම ගේන්ඩර්න ව්‍යවස්ථාවේ තියෙනවා. 19 ව්‍යවස්ථාවේ සංශෝධනයේදීත් ඊට වඩා බරපතල ආකාරයේ අවුල් ජාලයක් බවට පත් කරනවා. ඒ නිසා එක පැත්තක තිබ්බ විසිරුවා හැරීම පිළිබඳ සිද්ධාන්ත පවතිනකොට තවත් පැත්තක විසිරුවා හැරීමට නොහැකි භාවය පිළිබඳ සිද්ධාන්ත දෙකක් දෙපැත්තේ තිබ්බා.
ඒත් අවාසනාවට අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ලට ගත්තේ 32-2 ඈවගන්තියේ තියෙන විසිරුව හරිය හැකි අවස්ථාව පිළිබඳ සාධකේ නෙමෙයි. එතනින් එහාට අවුරුදු 4 මාරා දක්වා විසිරුව හරින්න බෑයි කියන වගන්තිවල තියෙන කාරණේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකිල්ලට ගත්තේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මේ තීන්දුව පිළිබඳව අපි විතරක් නෙමෙයි මේ රටේ ප්‍රවීණ නීති විශාරදීන් අතරම විචනයක් තියෙනවා, වෙනස් වෙනස් මත තියෙනවා. හැබැයි හොඳට බලන්න මේ ව්‍යවස්ථාවට විසිරුව හැරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි පිරිස කවුද කියලා අපි ඒකේ බලන්න ඕනේ. කවුද ඒ වෙනුවෙන් පෙළ ගැහුනේ? පෙළ ගැහුනේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙළ ගැහුණ පෙනී සිටි නීතිඥවරු 3 දෙනෙක් ගත්තොත් ඒ 3 දෙනා සුරේන් ප්‍රනාන්දු ඇතුළත් ඒ 3 දෙනාම මේ අලුත් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්පාදනය කරන අය. ඊළඟට අපි දන්නවා මැති නඩු දානවා අධිකරණ ඉස්සරහට යනවා මැතිවරණ කොමිසමේ ලේකම්වරයෙක් දිත්ත ප්‍රවේශභාවයේ සාහිත්‍යයේ පුද්ගලයෙක් කියන්නේ. ඒ පුද්ගලයා දැන් පළාත් සභා මැතිවරණේ පවත්තන්න කියලා නඩුවක් දාන්නේ. හැබැයි විසිරුව හරිය පාර්ලිමේන්තු මැතිවරණ මේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් ලැජ්ජ වෙන්න ඕනේ. මැතිවරණ කොමසාරිස්තුමා ලැජ්ජ වෙන්න ඕනේ. ඒ නිලධාරියා අධිකරණ ස්ථාර කියලා කියනවා. කොමසාරිස්ට එක එකව කියන්න එපා. අස්වින් හදන්නේ ළඟදී ඉල්ල අස්වෙනවා කියලා තියෙනවා. ඔව් හිටමාරුන් ඉන්නේ. ඔව් ඔබ කතාව. දැන් ඒ නිසා ඔවුන් තමයි විසිරුව හැරීමට විරුද්ධ කටයුතු කළේ. දැන් අපිට මතකයි විසිරුව හැරීම සම්බන්ධයෙන් ප්‍රශ්නගත වේලාවේදී පාර්ලිමේන්තු රැස්වෙච්ච අවස්ථාවේදී විජිත හේරත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා දුවගෙන ගිහිල්ලා විශ්වාස භංග යෝජනාව කතානායකතුමාට පිළිගන්නවා. ඒ පිළිගන්නකොට ඔබ බලන්න අර ජනතා විමුක්ති පෙරමුණේ පැරණි නායකයෝ බයින්නේ බටහිර යටත් අධිරාජ්‍යවාදී කියලා කතා කරන්නේ බයින්නේ. ඒ තානාපති නිලධාරියෝ ටික උඩින්ම අප්පුඩි ගහනවා. පාර්ලිමේන්තුවේ තානම් ඒ වැඩේ. බටහිර තානාපති කාර්යාලවල නිලධාරීන් ටික ඔල්ලොර සඳේනවා. මූණසිප ගන්නවා. ඔවුන්ගේ හැසිරීම. ඊළඟට සුමන්තිර මන්ත්‍රීතුමා කිරියල්ල මන්ත්‍රීතුමා නැවත යෝජනාව ඉදිරිපත් කරන්න යද්දි නැහැ දෙන්නේ නැහැ. එහෙම ඉදිරිපත් කරන්න එපා ඉදිරිපත් කළා තියෙන්නේ. අද නියෝග කරනවා. ඒ නිසා මේ කවුද? ඒ නිසා අපිට තෝරගන්න වෙන්නේ චාපා මේ විසිරුව හැරීම පිළිබඳ අදහස ගත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නෙමෙයි. ඒ තීන්දුව මගින් කාගේ අරමුණ දිෂ්ට වෙලා තියෙන්නේ? ඔබ මේ පසුබිම විස්තර කරන්නේ කාගේ අරමුණද? ඒ නිසා අද ශ්‍රේෂ්ඨාධිකරණයක් ඉන්නේ හිටියේ ඒ අපේ රටට හානිකර දුෂ්ට බලවේග සමහර දුෂ්ට බලවේග නියෝජනය කරපු මතය තමයි නිවර්දී කියලා තීන්දුව කළේ. ඔබ ටිකක් බරපතල තැනකට සාකච්ඡාව ගෙනාපු නිසා දුෂ්ට කියලා වචනකුත් දාපු නිසා කෙටි විරාමයකට යනවා. නැවත ඔබ මුණ ගැහෙනවා. ඉන්සයිට් දේශපාලනය ගමනාන්තයක් නැති ක්‍රියාදාමයක් ක්‍රියාවලියක්. ඒ නිසාම දැනුම සම්පාදනය කරගැනීමේ විවිධ අදහස් උදහස් එක්ක ගැටෙමින් අපට ඉස්සරහට යන සිද්ධ වෙනවා. ඉන්සයිට් තේමාව එයයි. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නීතිඥ සිසිර ජයකොඩි. ඔබ දන්න ප්‍රකට චරිතයක්. ඒක අවදි විපක්ෂය නියෝජනය කරන්නේ. අපි නැවත සංවාදයට ආවොත් මම වෙන විදිහකට එතනට එනවා, ප්‍රවේශය ගන්නවා. දැන් මේ සිදුවීම් සියල්ල මැද්දේ අපි මෙහෙම ගත්තොත් හරියටම පාර්ලිමේන්තු විසිරුවා හරින ජනාධිපතිවරයාගේ ඒ තීන්දුවට කලින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්කෙනෙක්. විමල් වීරවංශගේ සිට ඔබේ සියලුම ජනප්‍රිය කතිකයන්ගේ වරින් වර විරෝධයට ලක්ුණු, එක්කෝ කිසිදු ආකාරයකට ඔහු සම්බන්ධයෙන් ප්‍රසාදයක් නොපෙන්නු ජනාධිපතිවරයෙක් හිටියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා. දැන් මේ සිද්ධවීම් පෙළත් එක්කම ක්ෂණිකව රට පුරාම ස්වාමින් වහන්සේලාගේ සිංහල බෞද්ධ ජනපද නමේ වීරයා බවට පත් වෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. හරියටම මේ චරිත දෙකක් එක රැයින් වෙනස් වෙනවා. දුෂ්ටයා වීරයා බවට පත් වෙනවා. එහෙම එකක් වෙනවා. මට ඕන නම් උදාහරණත් ඔබට පෙන්වන්න පුළුවන්. ඔබට හිතෙන්නේ නැද්ද ඔක්කොම එකතුල උගුලක වැටුණා කියලා? උගුලක රට වැටුනේ 2015 ජනවාරි 8 වෙනිදා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර දෙනකොට මේ රටේ ආර්ථික වශයෙන් මෙච්චර අර්බුදයක් තිබුණේ නැහැ. අප දන්නවා
7.4 තිබ සංවර්ධන වේගය අද 3.1 දක්වා පල්ලෙහාට වැඩිලා තියෙන්නේ. රුපියල් 131කට තිබ්බ එදා ඩොලර් එක තමයි අද 180 දක්වා වැඩි වෙලා තියෙන්නේ. රට තුල එක බෝම්බයක් පිපුරුන්නේ නැති අවි ආයුධයක් හුවමාරු වෙච්ච නැති රට බවට සාමකාමී රටක් බවට අපි රට පරිවර්තනා. සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු විශ්වාසිකින් නැගිස්නා. උතුර නැගෙනහිර දකුණට වඩා වේගෙන් සංවර්ධන වුණා. අද උතුර නැගෙනහිර සංවර්ධනයකුත් නැහැ. ඒ ඉතුරු කරලා තියෙන්නේ දැන් විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායම් වල ක්‍රියාකාරකම් රාශිය. රටම අස්ථාවරලා තියෙනවා. අර පහුගිය අරණායක සිද්ධිය බුදු පිළිම වහන්සේලාට බෝම්බ තැබීම පිළිම සිද්ධිය හරි ගැඹුරු ප්‍රශ්නයක්. මම කතා කරන්න උත්සාහ කරන්නේ ගැඹුරු ප්‍රශ්නයක්. මේ රටේ අපේ රටේ නැති ප්‍රශ්න 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ ඇති කළ තියෙනවා. ආර්ථික වශයෙන්, සමාජ වශයෙන්, දේශපාලන වශයෙන්, දැන් ව්‍යවස්ථාමය වශයෙන්, ඒ නිසා රටේ ඒකීයභාවයේ පැත්තෙන්, ඒ නිසා මේ සියලු සමාජ ප්‍රශ්නවල ඔබ කියන්නේ බෝම්බ තිබ්බ නෙමෙයි බුදු පිළිම වලට හානි කිරීම සහ ඊට පස්සේ ඒ පුපුරනද්‍රව්‍ය මුණ ගැහිම කියන මුණ ගැහිම. ඒ නිසා මේ විශාල ක්‍රියාදාමයක්. ඒ නිසා මේ සියලු කාරණා පැනගින්නේ 2015 ජනවාරි 8 වෙනිදාන් පසු කියන එක මගේ අදහස. ඒ නිසා ඒ පාපෙන් ගැලවෙන්න ඔය නායකින්ට බෑ. මම වෙන විදිහට ආයි ප්‍රශ්න අහනවා. ඔබ ටිකක් දක්ෂ නීතිඥවරයෙක් සහ ගුරුවරයෙක් නිසා මග අරින් හදන්නේ. මම මෙහෙම අහනවා. දැන් පළාත් පාලන මැතිවරණය තියලා ලංකාවේ මිනිස්සු පෙන්නවා මෛත්‍රී රනිල් ආණ්ඩුව අපිට එපා. මේ යන ප්‍රතිසංස්කරණයට අපි විරුද්ධයි. පොහොට්ටු යටතේ හෝ මහින්ද ලකුණ යටතේ හෝ මිනිසුන්ගේ දැඩි විරෝධයක් ආවා. ඒ ජාත්‍යන්තරයේ සලිත කරවන තත්ත්වයක්. එතකොට ඊට ඉතාම කෙටි කාලයකට පස්සේ රටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විල්ලන මට්ටමක් නිර්මාණය වෙනවා. දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේලා කියනවා මේ රට බේරගන්න පුළුවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තමයි ඔහුට ඊළඟ පාරත් අවස්ථාව දෙන්න. ඒ විතරක් නෙවෙයි දැන් ඔබ දැක්කනම් මේ ත්‍රිපිටකයට ලබා දෙනවා ලංකාවේ ජාතික උරුම තත්වයක්. සීලු දෙන කණින් කියනවා දැන් අපේ නායකයා මේ තමයි කියලා. ඔබට හිතෙන්නේ නැද්ද එක්තරා සැලසුම් සහගත කෙටි කාලින දිගු කාලින වැඩපිළිවෙලක් යටතේ ඒකාබද්ධ විපක්ෂය සම්පූර්ණයෙන් චප්ප කරලා දැම්මා කියලා? නෑ, අපි දන්නවා එක් කාරණයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඕනි කියලා පිරිසක් කියනවා. ඒ කියන්නේ මේ නොවැම්බර් මාසයේ වෙන්තේ. ඉතින් මේ නොවැම්බර් මාසයෙන් පස්සේ එතුමා මැතිවරණයකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතකන් ඕනේ. නෑ, උන් කියන්නේ ඊළඟ අපේක්ෂා කරන්න කියලා කියන්නේ. මේ වෙලාවේ ඉන්න මේ දුෂ්ටයන් කවුරුත් එකට එකඟ වෙන්නේ නෑනේ. එතුමා මේ දේශපාලනයේ මහ පොළොව ගිහිල්ලා යථාර්ථය විමසා බැලුවොත්, යථාර්ථයට පැමිණුණොත් එතුමාට නැවත වරක් හිතන්න වෙනවා මේ රටේ ජනතාව එතුමාව ජනාධිපතිවරයා කියලා පිළිගන්න තත්ත්වයක් පත්තේයිද? ඒක නෙමෙයි මට අනාවි කියන්න බෑ. නමුත් එතුමාට හොයලා බලන්න වෙනවා. මං හිතන්නේ කිසියෙත් එතුමා, මම විශ්වාස කරනවා එතුමා, මං හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ මහජන අදහස් සැලකිල්ලට ගත යුතුයි ගන්නවා. ඉතින් ඒ වාර්තා බැලුවම එතුමා දන්නවා එතුමාට පුළුවන්කමක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා මේ නොවැම්බර් වෙනසෙක එතුමා ඉන්න ඕනේ. රටත් එතුමා යටතේ පවතින්න ඕනේ. මේ දුෂ්ට කණ්ඩායම්, කල්ලි කණ්ඩායම් රටට හානි කරන අවස්ථාවේදී යම් තරමකින් හෝ විශ්වාසයක් තියන්න පුළුවන් බලවේගයක් විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් රටේ සමහර කොටස් විශ්වාස වෙනවා. හැබැයි ඔබත් විශ්වාස කරනවා? මේ නෑ, මම විශ්වාස කරන්නේ මේ නොවැම්බර් වෙනකන් යන් දේවල් කරන්න පුළුවන් කියලා. හැබැයි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වෙන ප්‍රශ්නයක් මේ නොවැම්බර් වෙනකන් එතුමට බලයේ තියෙනවා. වෙන විදිහකට මේ ප්‍රශ්නේම ඇහුවොත් දැන් ජනාධිපති මේ පුද්ගලවාදයෙන් එපිටට යන ප්‍රශ්නයක් අපි අහන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබුණු විරෝධය, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරපු හැටි, ඔහුම කියන විදිහට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සම්පූර්ණ බලතල දීලා වැඩ කරන්න හදපු හැටි, ආර්ථිකය විනාශ කරන්නට ඔහු ඉඩ දුන්නා කියන චෝදනා, මේ සියල්ල මැද්දේ ඔහුම කියන හැටියට අවසානයේ දැන් ඔහුට තිබුණු දැඩි විරෝධය ඉතාම වේගවත් දැඩි ප්‍රසාදයක් බවට පත් වෙලා නැද්ද ඔබ හිතන්නේ? ඇස් දෙක පියාගෙන කල්පනා කරුවොත් දැන් මේ ලංකාව පුරාම මේ මද්ද්‍රව්‍ය වැටලීම පිළිබඳ වැඩපිළිවෙලක් යනවා. ඔහු ගමින් ගමට ගිහලා මිනිස්සුන්ට කතා කරනවා. එතකොට හාමුදුරුවෝ කතා කරනවා දැන් අර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවට වෙනත් වීරයෙක් නිර්මාණය වෙලා තියෙනවා. නෑ, ඔබට මොකද හිතෙන්නේ? නෑ, එතුමාගේ නායකත්වයෙන් බිහි වෙච්ච 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ තමයි මේ ආණ්ඩුව ඇති කළේ 9 වෙනිදා. එදායින් පස්සේ ඇති වෙච්ච මේ හානිකර පසුබිම් විසින් රටට ඇති කරලා තියෙන විනාශයන් පිළිබඳව මේ රටේ මධ්‍යස්ථ බහුතර ජනතාව දන්නවා.
අපි දන්නවා එක දෙයක්. ඉතින් ඒකාබද්ධ විපක්ෂ කවුරුත් ඔ කියන්නේ නැහැ නේ. ඔබවත් කියන්නේ නැහැ නේ. දැන් ඔය මේ ජනමාධ්‍ය සාකච්ඡා තියලා කියන්න පුළුවන්. අපි කියනවා. මේ දැන් ඉදිරිපත් කරන ඒ අදහස. ඔබ පිළිගන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් කරපු කණ්ඩායම්. ඒ බලයට පත් කරපු බලවේගය දිහා බලන්න. ඒ බලවේග කවුද? ඒ අය ඉතිහාසයේ ඉඳන්ම රටට හතුරු පිලේ හිටපු කණ්ඩායම් බොහෝ පිරිස. අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. අපේ ආණ්ඩුවේ පෞගිය කාල පරිච්ඡේදයේ අඩුපාඩු තිබ්බා, වැරදි තිබ්බා. ඒ වැරදි අඩුපාඩු ඕනාවටත් වඩා එහාට ගිහිල්ලා උලුප්පෝමෙන් ඊට වඩා හාත්පසින්ම බරපතල වූ හානිකර තත්ත්වයක් නිර්මාණය වුණා. ඉතින් ඒ නිසා මේක නායකත්වයේ දීලා තියෙන්නේ මේ සමාජ එක්තරා සමාජ බලවේගයක්. බහුතර මිනිස්සුනේ මේ බහුතර මිනිස්සුනේ වික්ෂිප්ත වුණා. මේ යන ක්‍රියාදාමය පිළිබඳ වික්ෂිප්ත වෙලා තියෙනවා. අන්නේ බහුතර මිනිස්සු පාවා දීමක් වෙලා නැද්ද මේ වෙලාවේ? ඔය පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුව මේ ක්‍රියාදාමයේ ගෙනියන ක්‍රියාදාමයේ වැරදි කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. පක්ෂ බේකකින් තොරව කිව්වා මිනිස්සු මේ රටට හානි කරන ආණ්ඩුවක් මේ ආණ්ඩුව එපා. පළාත් පාලන මැතිවරණයේදී ඒ තීන්දුව දුන්නා. එන්නේ ජන මැදිහත් වීම. ජනයාගේ අභිලාෂය පාවා දුන්න කියලා ඔබට හිතෙන්නේ නැද්ද ඒකම විපක්ෂය? නැහැ. අපි පාවා දීමක් කරේ නැහැ. දැන් අද අපි දන්නවා ආණ්ඩුව ක්‍රමානුකූල උත්සාහයන් දෙකක් දැරුවා. එකක් තමයි මේ ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම. දැන් අද වෙන විට ශ්‍රී ලංකා පක්ෂයේ සමහර මන්ත්‍රීවරු කණ්ඩායම වෙන් නොකරනම් අද වෙනින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඇමති කන් නොදී බලහත්කාරයෙන් හරි යම් පිරිසක් පවත්වාගෙන ඉන්න නිසා තමයි අද මේ යෝජනාව දැන්ට මේක ව්‍යවස්ථාවක් කියලා තමයි සමන්ත්‍රී මන්ත්‍රීතුමා කියන්නේ. මේ පූර්විකාවේ සඳහන් වෙන්නේ ව්‍යවස්ථාවක් කියලා. අපි තමයි විශේෂඥකමට වර්තාවක් කියලා කියන්නේ. දැන් ඉතින් මේ සම්මත කරගෙන නිසා රටට හානිකර වැඩපිළිවෙල යම් තරමකින් හෝ අඩපණ කරන්න මේ ගොඩනැගිච්ච කෙටි කාලීන මාස එකහමාරක ආණ්ඩුව තුළ හැකියාව ලැබිලා තියෙනවා. වාසි වගේම අවාසි තියෙන ඕනෑම දේශපාලන ක්‍රියාමාර්ගයක අපි හිතනවා රටට වෙන්න පුළුවන් බරපතල වරද්දක් తాවකාලිකව වළක්වගෙන අපිට හැකියාව තිබුණා. වෙන විදිහකට ගත්තොත් මේක දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉදිරිව විශ්වාස භංගයක් ගේනවා කියලා පුත්තලෙම ඉඳලා රංගේ බණ්ඩාර කියන පටන් අරගෙන ඊට පස්සේ මේ කතාව දිග ගැහිලා අවසානයේ දැන් මිනිස්සු හිතුවා මෙන්න UNP ඇතුලේ විශාල පිපිරීමක් ඇති වෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙදර යනවා. බැලින්නම් ඒක අවද්ද විපක්ෂයෙන් මෙන්න අරගෙන එනවා විශ්වාස භංගය. ඊට පස්සේ ඒව ගැන කතා කරපු අයත් මගහැරලා අවසානයේ ඒක පරාජය වෙනවා. ආනන්ද අලුත්ගමගේ කියන හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියලා තියෙනවා. ඔහු ඒක කියලා තියෙනවා මේ ඉන්සයිට් වැඩසටහනෙත් කිව්වා. අපි තව ටිකක් බලමු. අපි වරද්දන්න ඕනේ නැහැ කියලා අග්‍රාමාත්‍යවරයා. එහෙම කිව්වා කියලා ආනන්ද අලුත්ගමගේ කියනවා. දැන් ඒව කොහොම එකට එක තියලා ගණන් බැලුවාම අවසානයේ වෙලා තියෙන්නේ දැන් පාර්ලිමේන්තුව ස්ථාවර කරලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව කරා. අග්‍රාමාත්‍යවරයා ස්ථාවර කරලා තියෙනවා. ඒක අවද්ද විපක්ෂය තාම ප්‍රෙස් ස්ථිතියේ ඉන්නවා. කියන්නේ ජනමාධ්‍ය කතා කියා ඉන්නවා. අර වැඩපිළිවෙල ඉදිරියට එහෙමම යනවා. මේ සියල්ල කරේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත් වීම ඉතාමත්ම සැලසුම් සහගතව කියලා බැලු බැලමට කෙනෙකුට පේනවා. නෑ, එකඟ වෙන්න බෑ. එකඟ වෙන්න බැරි මේ ආණ්ඩුවට 3/2ක් තිබ්බ ආණ්ඩුවක් 3/2න් යෝජනා ව්‍යවස්ථාවල රාසිය සම්මත කරගත් ආණ්ඩුව පහුගිය කාලේ අතුරුදහන් වුණගේ පළත විවිධ පණ සම්මත කළා 3/2න්. හැබැයි දැන් මේ ආණ්ඩුවට 3/2නේ බහුතරයවත් නෑ. මේ ආණ්ඩුවට බහුතරයක් තියෙනවද? පහුගිය මුදල් පණතකට ඡන්දය විසන වෙලාවේ 88 දෙනයි පක්ෂෝ ඡන්දය දුන්නේ. ඒ නිසා ආණ්ඩුවට බහුතරය පවත්වා ගන්න බැරි ආණ්ඩුව බවට පත් වෙනවා. කිසිම පණතක් පාර්ලිමේන්තුවේදී එක සුළුතරේ බහුතරය 3/2 කොයි පැත්තෙන් ගතත් කිසිම අත්‍යවශ්‍ය පණතක් පාර්ලිමේන්තුවේදී පරාජය වුණේ නැහෙනි. ඔබ මොකද හිතන්නේ කියලා? තීරණ එකක්වත් පරාජය වුණේ නැහැ. එක සිද්ධියක් තියෙනවා අතුරුදහන් වුවන්ගේ ලේකම් කාර්යාලය පිළිබඳ ප්‍රශ්නේදී පාර්ලිමේන්තුව ඇතුළත යම් සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා ගැටුමක් නිර්මාණය වුණා. නමුත් වැඩේ වුණා අවස්ථා කීපයක් ඡන්දේ ගණන් කරපු වැඩේ කරගත්තා. ඉතින් භයානක වෙන්නේ නරක පූර්වාදර්ශිකුත් ලැබිලා තියෙනවා දැන්. ඒ තමයි පාර්ලිමේන්තුව ඇතුලේ කරන ඕනෑම දෙයක් ඕනෑම හැසිරීමක් ඒ සභා ගර්භය තුළ තියෙන ඒවා පාර්ලිමේන්තු කටයුත්තක් කියලා සලකනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10-15ක් ගැට ගහලා බැඳලා හෝ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගෙන ඕනෑම දෙයක් සම්මත කර ගැනීමේ හැකියාවක් දැන් හඬින් යෝජනා සම්මත කරගන්න
හායිගග යෝජනා සම්මත කරගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා. විශ්වාස භංගයේ යෝජනා අවස්ථාවේ සිදුවෙච්ච විවිධ ප්‍රශ්න රාශියක් තිබුණා, ගැටළු රාශියක් තිබ්බා. එකඟ වෙන සයිකින් නොවෙන දේවල්. ඒ හැම එකක්ම නීත්‍යානුකූලයි කියලා පාර්ලිමේන්තුව තුල හඬින් ඈත ඉඳන් සංකෝලේ ඉස්සර තියෙන්න ඕනේ කියලා කියන්නේ. ඈත ඉඳන් හායි කියලා අත හඬානුව වැඩි බහුතරේ පේනවා නම් සම්මතයි කියලා පිළිගත්තා. ඉතින් එහෙම තත්ත්වයකට ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා කියන්නේ බරපතල තත්ත්වයක්. ඒ නිසා දැන් අපි ආණ්ඩුවේ දෙකෙන් එක, ඒ කියන්නේ බහුතර බලය නැති කරලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට විරුද්ධව රටට හානි කර පණත් ගෙනීමේ දෙවරක් හිතන්න වෙන සීමාව දැන් පැවරලා තියෙනවා. දැන් මේ සාකච්ඡාවට බරපතලයි. දැන් ඔබ පාර්ලිමේන්තුවේ ඉන්නේ 2015 ඉනේ. නමුත් දැන් ඔබ හරියටම හැදලා බැලුවොත් එහෙම පාර්ලිමේන්තුවම විවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරනවා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාවක් කරා ඇවිල්ලා. ඒ අනුව තමයි මේ අලුත් විවස්ථා කෙටුම්පත පිළිබඳ කතන්දර එන්නේ. එතකොට දැන් ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ වුණේ නැහැනේ. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ ඔක්කොටම කැරලි ගහලා කියන තිබ්බා අපිට අපි වෙන්නේ නැහැ, අපිට පාර්ලිමේන්තුව එහෙම මේ සම්පාදක මණ්ඩලයක් බවට පරිවර්තනය කරන්න ඕනේ නැහැ කියලා. ඒක ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට වෙන්නේ ওই විදිහට. ඉතින් එහෙම කරේ නැහැනේ. නැහැ. ඒ මේ සියලු දෙනා එකට එකතු වෙලා කරපඩන්න නෙවෙයි නේද? නැහැ, වැරදි, වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒ තමයි පාර්ලිමේන්තු ක්‍රියාදාමයේදී අපට වගකීමක් අයිතියක් තියෙනවා විවිධ අදහස් සහ මත යෝජනා පිළිබඳව සැලකිල්ලට ගන්න. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ විදියට යෝජනා 35ක් ඍජුවම ඉදිරිපත් කළා. ඒ මෙහෙයුම් කමිටුව නියෝජනය කරන අය විදියට විශේෂයෙන්ම රටේ ඒකීයභාවයේ මුල් කරගත් යෝජනා මේ වෑම් පිට කිසි දෙයකට අපි එකඟ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබ අපි එවලේ කැරලි ගහලා අයින් වුණා නම් රටට හානි කර පණතක් අපේ අපිට තොරතුරු ඒ පිළිබඳව දැනගන්න හම්බෙන්නේ නැහැ. නමුත් ඒ ක්‍රියාදාමයේ තුල අපිත් ඉන්න නිසා ඒ එන හැම යෝජනාවකටම තියෙන බරපතලකම් පෙන්නපු නිසා ඒ සමහර විශේෂඥයින්ට ඒ රටට හානි කර වගන්තිවල සමහර දේවල් ඒ සාකච්ඡා තුලදීම ඉවත් කරගන්න සිද්ධ වෙනවා. මගේ ප්‍රශ්නේ කියන්නේ මැතිවරණයේ වෙනකොට මගේ යෝජනාවේ රෙජිම් චේන්ජ් එකක් කියලා මම කියන්නේ කෙනෙකුට ඒක වෙන විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ලංකාවේ යම් තීරණාත්මක සිදුවීමක් ඒ මොහොතේ වෙන්නේ. එක පැත්තකින් ජනවරම කවුරුවත් ඉල්ලුවෙත් නැහැ විවස්ථාව වෙනස් කරන්න. සම්පූර්ණ විවස්ථාව පරිචින්න කළ අලුත් විවස්ථාවක් ගන්න කවුරුවත් ජනවරමක් ඉල්ලුවේ නැහැ දෙතුන් පැති කවුරුවත්. ඊළඟට පාර්ලිමේන්තුව එක්රැස් වෙලා දැන් හරියටම මේ 2016 අප්‍රේල් 5 වෙනිදා තමයි ප්‍රථම රැස්වීම තියන්නේ අර විවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ. ඒකේ ඉන්නවා විජේදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේර, දිනේෂ් ගුණවර්ධන හිමත් ඉන්නවා. මම කියන්නේ දැන් මේ පත්කිරීමම ප්‍රතික්ෂේප කරන්න තිබුණේ. ඇයි මේක කෙරුවේ? ඊට කලින් මම මෙහෙම අහන්නම් ඔබෙන්. ඉතා පහසු ප්‍රශ්නයක්. කෙටි උත්තරයක් දෙන්න විරාමයකට පස්සේ ආයෙනවා. මේ රටේ තිබෙන 78 විවස්ථාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර අලුත් විවස්ථාව කොහොමද එපාද ඔබට? අපි ඊළඟට සාකච්ඡාවට ගන්න මං කෙටි ප්‍රශ්නයක්. කඩයි ප්‍රශ්නයක් විදිහට නොගෙන ඉන්නත් පුළුවන් ඔබට ඕන. නැවතේ ප්‍රශ්නය අහන්න. දැන් විවස්ථාව කොහොමද එපා? දැන් තියෙනවානේ විවස්ථාවක් අපට 78 විවස්ථාවකට තියෙන මේ සුඩ. දැන් අපි වළංගු විවස්ථාවක් තිබෙනවා. මේ විවස්ථාව සම්පූර්ණයෙන් පරිච්ඡින්න කළ අලුත් විවස්ථාවක් අපට ඕනද එපාද? ඔබට අනුව. දැන් අපි මේ ඉදිරිපත් කරන විවස්ථාව කිසිසේත් අනුමත කරන්නේ නැහැ මේ යෝජනාවලිය. 78 ආණ්ඩුක්‍රම විවස්ථාවේ සමහර කොටස් 19 විවස්ථාව සංශෝධනයත් එක්ක සමහර කොටස් සංශෝධනය විය යුතුයි. කෙටි විරාමයක්. යලි බොමුණ ගහන ඉන්සයිට් ඉරිදා රාත්‍රී අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය පිළිබඳ ටියුෂන් ගුරුවරයෙක්. තර්ක ශාස්ත්‍රය. තර්ක ශාස්ත්‍රය කිව්වහම ඉතින් ලොජික් ටිකක් එහෙම කතා කරන්නත් දක්ෂයි. නීතිඥ සිසිර ජයකොඩි. දැන් මම නැවත ඔබින් අර ප්‍රශ්නේම අහනවා. මේ වෙනකොට වළංගු විවස්ථාව 78 ආණ්ඩුක්‍රම විවස්ථාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ නැත්නම් අලුත් විවස්ථාවකුත් ඕනේ නැත්නම් ඇයි මේ විවස්ථා සම්පාදක මණ්ඩලය බවට පාර්ලිමේන්තුව පත් කළ මේ මහා විනාශයකට පාර හදන්නේ මොහොතේ? නෑ. අපි දන්නවා ඔය විවස්ථා සම්පාදක මණ්ඩලයෙන් විමල විරුවන්ස මන්ත්‍රීතුමා ප්‍රමුඛ
මන්ටිවරු පස්සෙනේ කිවත් ඒ පස්සේ පස්සේ ඒ පස්සෙනේ ඔව් නමුත් මේ පත් කරන මොහොතේ ඔක්කොටම කියන්න තිබුණේ දැන් කිසිම සම්බන්ධයක් නැතුව ජනවරමකුත් නැති කිසිදු ආකාරයකට අවශ්‍ය නොවන වැඩක් වෙනවා ඒ වෙන විට ඒ වෙන විට ඒකාබද්ධ විපක්ෂයේ විදියට අපිට මන්ටිවරු 53 ඉතිරිපත් පැවතිලා තිබුණේ 75කවත් බහුතර බලයකින් ප්‍රතික්ෂේප කරගන්න අවශ්‍ය ශක්තිය අපිට තිබුණේ නැහැ දැන් අපි අනුගමනය කරපු ජනමාධ්‍ය සාකච්ඡාව තිලොත් කිව්වේ නැහැ එහෙම අපි මේකට කැමති නැහැ කියන්නේ කිව්වේ නැහැ අපි අනුගමනය කරපු ක්‍රියාදාමයේ දේශපාලන පක්ෂ කීපයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන්නේ විවිධ පරස්පර මත තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් යම් කොටස් ඉන්නවා පෙඩරල්වාදී කොටස් ඒ වගේම අපනියෝජනය කරන වෙනස් වාමාංශික පක්ෂ බලත් යම් යම් ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න වලට දේශපාලන විසඳුම් ඕනේ කියන කාරණේ මතයක් ඉදිරිපත් වෙනවා රට බෙදන්න හදන කිසිම ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නැහැ කියන ස්ථාවරේ අපි ඉන්නවා ඒ නිසා මේ ඒකීය රට අත්‍යවශ්‍ය කියන ස්ථාවරේ ඒ නිසා විවිධ දේශපාලන පරස්පර මතධර්ම කණ්ඩායම මේ සම්දානනේ මේවා ඒ නිසා මේ සම්දාන ආරම්භයේදී ඔබ කියන විදියටම එතනදිම පිටුපාලා ඒ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ මේ අභිමතාර්ථයන් ඉටු කරන ගොඩට තල්ලු කරන එක දේශපාලන ක්‍රියාදාමයක් වශයෙන් නිවර්දි නැහැ මම කියන්නේ හැදුවේ විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණ ඉවත් වුණා. ඉවත් වීම නිසා උගක් පස්සේ පෙරහැර ගිහිල්ලා එතකොට කිව්වා මේක අස්විගාන නැහැ කියලා ස්ථාවර ගන්න නැහැ කියලා ඉවත් වුණා. නමුත් ඒක අපි දෙපාරක් හිතන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. මේ ව්‍යවස්ථා මෙහෙම කමුටු ඉදිරිපත් වෙන අවස්ථාවේ දැන් ගිය සති 3කට කලින් අවස්ථාවේ සභාවට ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එන්න ඉඩකඩ ලැබුණේ නැහැ. දැන් අපි හැබැයි ගිහිල්ලා මේ තියෙන භයානකම පෙන්නවා. විශේෂයෙන්ම මේ පනතේ භාෂාව පිළිබඳ ප්‍රශ්නෙත් එක්ක ඔබ දන්නවා උතුරු සහ නැගෙනහිර පළාතේ පරිපාලන භාෂාව ද්‍රවිඩ විය යුතුයි කියලා තියෙනවා. එතකොට දැන් දෙහිඅත්ත කණ්ඩායම් ප්‍රාදේශීය ලේකම් කොටසේ 80% සිංහල ජනතාව ඉන්නේ. සමහර ප්‍රදේශවල සිංහල ගම්මාන වෙනත් විවිධ භාෂාවන් කතා කරන කණ්ඩායම් ඉන්නවා. ඒ අය බරපතල අසා ප්‍රශ්නයකට ලක් වෙනවා. මං හිතන්නේ නැහැ නැගින පළාතේ බිහිවෙච්ච දේශපාලඥයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ පනතට එකඟ වෙන්න පුළුවන් වෙයි කියලා මේ ව්‍යවස්ථාවට. ඉතින් අපි ගිහිල්ලා මේක පෙන්නලා දුන්නා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ දැක්කේ මෙහෙම ඒවත් තියනවාද කියලා. ඉතින් ඒ නිසා අපි නිස්සද්ද වෙලා ඇඟ බේරගෙන පැත්තලා ගියොත් එහෙම මේ මෙහෙන් කමුට වார்த்தාව එදා අපිට අතරපත් වෙන්නේවත් නැහැ. මේක මම මන්දරේ අහන්නේ මම ඔබින් අහන්නේ කියන සරල ප්‍රශ්නයක් නෙමෙයි. බොහොම තාක්ෂණික ගැඹුරු ප්‍රශ්නයක් මම අහන්නේ. 2015 ජනවාරි 8 වෙනිදා හදන අලුත් ආණ්ඩුවට අදාළව කිසිදු ආකාරයකට ජනවර්මක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා අලුත් ව්‍යවස්ථාවක් හදන්න. තීන එක පරිච්ඡින්න කරලා. එහෙම ජනවර්මක් කොහෙත්ම නැහැ. මං කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එනකොටම එහෙම ගත්තාම නැවත ආපස්සට ගියොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කිරීමේම ප්‍රශ්නයක් තියෙනවා නේද? ඒ සියල්ල ඉදිරියේ තිතාව නිහඬව බොහොම කීකරු පිළිවෙතක් අනුගමනය කරන ඒකාබද්ධ විපක්ෂය පස්සේ කෑ ගහන්නේ ඔක්කොම. මගේ යෝජනාව මේ වෙලේම මේකට විරුද්ධ වෙන්න තිබුණා. තාක්ෂණික වැරදි ක්‍රියාදාමයක් පටන් ගන්න ඕනේ. එදා සිටම මේ ක්‍රියාදාමයට විරෝධය පළ කළා. විශේෂයෙන් කියන්න ඕනේ මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා 13 දවසේ ඉඳන්ම අනුගමනය කරපු ක්‍රියාමාර්ග බරපතල ගැටළු සහගත දේවල් ඉදිරිපත් කරපු පනත් අනුමත කරපු පනත් ඉතාලම රටට හානිකර පනත් බදු පනත ඉදිරිපත් කළා විවස්ථා ප්‍රශ්න ඉවර කරමු අපි ඔබ කියන නීතිඥවරයෙකුත් නිසා 70ට විවස්ථාව පරිච්ඡින්න කරලා අලුත් විවස්ථාව ගේන්න ඕනේ ඔබට අනු දැන් මෙන්න 70ට විවස්ථාව කියලා ගත්තොත් දැනට පවතින එළී තියෙන අර්බුද ප්‍රශ්නත් එක්ක මේ විවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ගැටෙන්නේ කොතනද මොනවද තියෙන බාධක අලුත් විවස්ථාවක් ඇයි මේ රටට ප්‍රශ්න තියෙන්නේ සම්පූර්ණයෙන්ම පරිච්ඡින්න කරන්න ඕන කියන අදහස තුල මමවත් ඒකාබද්ධ විපක්ෂයවත් නැහැ හැබැයි ඉන්නවනේ දැන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනමාධ්‍ය අහන අලුත් විවස්ථාව මේ රටට ඕනද මේ පෙරේදත්ම දැක්කා ඕගින ඔව් ඕනි අපි ඊළඟ මැතිවරණදී අපේ යෝජනාවලිය ගේන්නම් ඒගොල්ලන්ට ඒගොල්ලන් ගේන්න කියන්නේ ඊට පස්සේ බලමු ඉතින් අලුත් ව්‍යවස්ථාවක් ඕනි කියලා කියන්නේ මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු දහන විශේෂයෙන්ම දැනට 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු මගහරවන
වැඩපිළිලක් ඕනේ. ඉතින් 19 ගෙනලා ඔප්පු කරන්නේ ඒකවත් කරගන්න බෑ කියලා. දැන් 19 සම්පූර්ණයෙන්ම ආරවුලක්නේ. විකෘතියක් නිර්මාණය කරලා තියෙනවා. ඒකවත් කරගන්න බැරුව නෑ මම කියන්නේ. ඉතින් ඒ 19 ආඩුක ව්‍යවස්ථාවේ තියෙන හානිකර තත්ත්වයන් මගහරවන්න අලුත් වගන්ති අලුත් අදහස් අලුත් ව්‍යවස්ථාපක ක්‍රියා මාර්ග ඕනේ. ඉතින් අලුත් ව්‍යවස්ථාවක් ඕනේ නෑනේ. ඔව්. නමුත් දැන් ඕන කියලානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ අලුත් ව්‍යවස්ථාවක් කියලා කියන්නේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් පරිචින්න කරනවා කියන අදහස නෙමෙයි. අමේ ඔබේ මතේ ඔබ වගකීමෙන් කියන්නේ ඔබ දැන් නීතිකේ සිසිර ජයකොඩිගේ අදහසද ඒක අබදිපක්ෂ අදහස්ද කියලා මේ මම කියන්නේ මගේ පෞද්ගලික අදහස පුද්ගලික අදහස මේ විශේෂයෙන්ම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුලින් ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා ඒ ජනාධිපති ක්‍රමයට එදා හිටපු වාමාංශික නායකයෝ විරුද්ධව හඬ නැගුවා හැබැයි අද 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ක්‍රමයේ පිළිබඳව යම් විශේෂ විදියට අපේ රටේ මිනිස්සු බලනවා ඒකට හේතුව තමයි පළාත් සභා ක්‍රමයේ පවතින නිසා පළාත් සභා ක්‍රමයේ තුලින් බලය යොදා ගන්න ආකාරය යම් ආකාරයකින් මෙහෙවන්න විධායක ජනාධිපතිගේ සහ එතුමාපත් කරන ආණ්ඩුකාරවරයාට ඇති බලය. ඉතින් ඒක නිසා තමයි 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වෙච්ච කණ්ඩායම් පවා 87 දී ඇති වෙච්ච පළාත් සභා ක්‍රමයත් එක්ක යම් එකඟතාවයක් නැති වෙන්නේ. ඉතින් ඒක නිසා අපි දන්නවා ඒ නිසා එදා ඉදිරිපත් කරපු තර්කය අදට වළංගු වෙන්නේ නැහැ. ඉතින් මේ 19 වෙනි ව්‍යවස්ථාවේ තියෙන අඩුපාඩු මගහරවන්නත් විවිධ සංශෝධන අපිට අත්‍යවශ්‍ය වෙනවා ව්‍යවස්ථා ක්‍රියාදාමය තුළින්. ඉතින් ඒ තුළින් කියන්නේ සංශෝධන කියන එකට මෙහෙම විවස්ස සම්පද මණ්ඩලයක් හදන්න ඕනේ නැහැ. මොනවතක අනිවාර්යයෙන් මේ උත්සාහය මේ අපි බලන්න ඕනේ පත් කරන ව්‍යවස්ථා මණ්ඩලයේ පිළිබඳ ප්‍රශ්නේ නෙමෙයි. මුන් ඉදිරිපත් කළා තියෙන ඒ නිසා මේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථාව පිළිබඳව තමයි අපි විග්‍රහ කරන්නේ. හැබැයි කියන්නේ ඔබ සියලු දෙනා එකතු වෙලා ප්‍රශ්නයක් නිර්මාණය කරලා ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා වඩා දැන් තියෙන නැති ප්‍රශ්නයක් ඇති කරලා ඒ සඳහා උත්තර හොයනවා නෙමෙයි. මේ බටහිර විසින් අනුගමනය කරපු ක්‍රියාදාමත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙල මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ ක්‍රියාත්මක කරද්දී අපිව විපක්ෂය කියලාවත් සැලකුවේ නැත. අපි නෙමෙයි විපක්ෂය. විපක්ෂය සැලකුවේ දෙවිදා සම්දානය. අද අපිට අඩුම ගන්නේ ව්‍යස්තදායක එරෙහිවීමක් තිබුණේ නැහෙනේ තිබුණා එදා ඉඳන්ම ගැටනා එදා ඉඳන්ම අද විපක්ෂ නායක දුහරේ මේ අතුරු ප්‍රශ්නේ අපිට වෙලාව ටිකක් මදි අර ඔබත් දක්ෂ කතිකෙක්නේ වේගින් අපිට උත්තර ගන්න පුළුවන් වෙයි දැන් ඒ මොහොතේ දැන් විරුද්ධ පක්ෂ නායකත්වය දෙමළ ජාතික සම්දාහණයට ලැබෙනකොට ඒ ප්‍රමුඛ කඳවුර ලැබෙනකොට ඔබේ ඒකවදිපක්ෂයේ ඊට සටන් කෙරුවද සටන් කළා හැම මොහොතකම පහුගිය වසර තුනමාරක පාර්ලිමේන්තු ඉතිහාසයේ හැමදාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ඒ තනතුරට පත් කරනකොට ඔබ විරුද්ධ වුණාද ඔබ අනිවාර්යෙන් විරුද්ධ වුණා අපි සියලු දෙනා විරුද්ධ වුණා 2015 ජනවාරි 9 වෙනිදා අගමැති රනිල් වික්‍රමවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරනවා එදා ඉඳන් තමයි මේ රටේ මේ හානිකර ක්‍රියාදාමය ඇති වෙන්නේ එදා සිටම එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන එක කරුණ පදනම් කරන් තමයි පෙබරවාරි 27 වෙනිදා නුගේගොඩ මහරැළිය ආරම්භ වෙන්නේ එදා ශ්‍රී ලංකා පක්ෂ සමහර කොටස මගේ එන්නේ පාර්ලිමේන්තුවේ මගහැරියා පාර්ලිමේන්තුවේ ඇතුළේ එම වෙලාවේ අපි අරගලෙන් තියෙන්නේ නෑ. මේ වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. හැබැයි අපි ඔබ නෙමෙයි අනිත් අය. අනිත් අයත් විරෝධී පළ කළා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා පාර්ලිමේන්තුව තුළ එයින් එළියට ගිහිල්ලා මහජන උද්ඝෝෂණය නුගේගොඩින් පටන් ගත්තේ. මහින්ද සුලන් කියලා ආරම්භ කළා මහජන ප්‍රවාහය නිර්මාණය කළේ මේ ආණ්ඩුවේ විරුද්ධවද ප්‍රධාන බලවේගී බවට එක්සත් ජනතා සන්දහනේ පත් කළේ. ඉතින් විපක්ෂ නායක ධූරය බහුතරයක් ඉන්න කණ්ඩායමට අවශ්‍ය කියලා අධිකරණයට යන තිබන්නේ. සරල ක්‍රියාමාර්ගයක් නේ ගන්න තිබුණේ. අග්‍රාමාත්‍යවරයාගේ පත් කිරීම වැරදි කියලා අධිකරණ ක්‍රියාමාර්ගයට යන්න තිබුණා. හරි සරලම. මේ රටේ ඔබට හිතෙන්නේ නැද්ද වෙන ඩ්‍රාමා එකක් මෙතන යනවා කියලා? නෑ. නෑ. විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අපි කතානායකවරයාට හැමදෑමත්ම කරුණු කියන්න පටන් ගත්තා. ඔවුන් කිව්වේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති මහා සංධාන නායකයා එසා එතුමා ඉවත් වුණොත් එතුමා කිව්වොත් එහෙම සංධානෙ ඉවත් වෙනවයි කියලා ඒ වෙලාවේ විපක්ෂ නායකකම් පිරිනමන්න පුළුවන් කියලා. ඉතින් දැන් කෙසේ හෝ ඒවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක තියෙන සංධානේ දැන් ඉවත් වෙලා තියෙනවා. ඒ ඉවත් වීමත් එක්ක තමයි දැන් ඊටම හිනායන කතාව තමයි දැන් නැවතත් කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සංධාන නායකයා නිසා එයා ඇමති කෙනෙක් නිසා එදා සම්බන්ධ මැතිතුමා කියන්නේ විපක්ෂ නායකකම කීයටවත් එසේනම් සංධානයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන්න පුළුවන් කමක් නැහැ කියලා තර්කයකුත් ගේනවා. ඉතින් දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ කාල පරිච්ඡේදයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායකවරයා වශයෙන් හිටියා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එවලේ අමාත්‍ය ඇමති කණුද්දරුව ජනාධිපතිකමත් එක්ක. විජේතුංග මැතිතුමාගේ කාල පරිච්ඡේදයේත් එහෙමයි.
විපක්ෂ නායකම් විදිහට රණල් වික්‍රමසිංහ මහත්තයා හිටියා. ඊට පස්සේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සෙත් නිමල් සිරිපාසිල්ල මැතිතුමා විපක්ෂ නායකවරයා හිටියා, ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා විදිහට ඉන්න වෙලාවේ. ඉතින් මේ එක එක තර්ක හදනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්නේ ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථා සභාව කියලා එකක් පිහිටවල තියෙනවා. ඒ සංයුතිය හැදෙන්නේ අගමැතිවරයා ජනාධිපතිගේ නියෝජිතයෙක්, ඊළඟට වෙනත් පක්ෂවල නියෝජිතයෙක්, කතානායකවරයාගේ නියෝජිතයෙක් නියෝජිතය විදියට. ඉතින් ඒකේ බහුතර බලයෙන් තමයි විනිශ්චයකාරවරු පත් කරන්නේ. දැන් මේ පනත් කෙටුම්පතෙන් ව්‍යවස්ථාදායක අධිකරණයක් හදනවා. දැන් අධිකරණයට පත් කරන විනිශ්චයකාරවරු ව්‍යවස්ථාදායක අධිකරණයට විනිශ්චයකාරවරු පත් කරන්නේ විනිශ්චයකාරවරු පත් කිරීමේ දූරාවලී ක්‍රියාවලිය අර්ථය නෙමෙයි. ව්‍යවස්ථාදායක සභාවට හිතර කණ්ඩායම් හිතලා 19 වෙනි සංශෝධනයේදී ලොකු විරෝධයක් ඒකවත් විපක්ෂෙන් ආවේ නැහැ. ඒක රටේ බලනයක් දන්නවා. අවසාන විනාඩි කීපය අරගෙන ඔබට ඉඩ දෙනවා. ඉතා වැදගත් කාරණයක් ওই විවස්ථා කෙටුම්පතේ, අලුත් විවස්ථා කෙටුම්පතේ ඩ්‍රාෆ්ට් එකේ තියෙන රටට හානි කරන කාරණා ටික ඔබ නීතිඥවරයෙක් නිසා ඔබ යම් අධ්‍යයනය කරලා තියෙනවා නම් අපි ජනගත කරමු. එතකොට මිනිස්සු ඒ සම්බන්ධයෙන් තීරණ ගනි. මොනවද වැදගත් කාරණා ඔබට ඉදිරිපත් කරන්න තියෙන්නේ? විශේෂයෙන් කියන්න ඕනේ දැන් මේ ව්‍යවස්ථාව කෙටුම්පත කිව්වට මේකේ තියෙනවා අප වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් ප්‍රධානය කර සිටී. මොකද්ද මේ තියෙන්නේ? අපගේ ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීමේදී අපගේ උත්තරීතර වාර්ගික ආගමික භාෂාමය සහ සංස්කෘතික විවිධත්වය අගමින් මෙයින් මෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඉතින් භයානක මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරනවා කියලා තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. මෙතකල ලංකා ඉතිහාසයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කළේ ඒ විදියටම තමයි මේ ඉදිරිපත් කරන්නේ. කෙටුම්පත නැද්ද කියන එක ගැන තර්ක කරලා මේ කෙටුම්පත තමයි. මේක ඩ්‍රාෆ්ට් එකක්. මේ කෙටුම්පතක්. එහි අන්තර්ගතය රටට හානි කරන ප්‍රධාන තැන් කීපය ඔබට මතු කරන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපි අධ්‍යයනට අදාළව. පළවෙනිම දේ ඒකීයභාවය. ඒකීයභාවයට වෙන වචන ඕනේ නැහැ. දැන් මේ තිබ්බ ඒකීයභාවයේ පිළිබඳ වචන වෙනස් කරන්නේ නැත්තම් පුළුවන් පැරණි 78 ආණ්ඩුකම ව්‍යවස්ථාවේ වගන්ති එලෙසින්ම දාන්න මේ උරුපිත්ත නාඩු වෙනවා. මම කිව්වම් කෙටියෙන් කියන්නේ. ඊළඟට බුද්ධඝම පිළිබඳ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තිය. බරපතල ප්‍රශ්නයක්. ශ්‍රී ලංකා ජනරජයේ වකීමක් විදිහට තමයි බෞද්ධාගම පෝෂණය කිරීම වකීම තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා ජනරජය නෙමේ ශ්‍රී ලංකාව කියලා දාලා තියෙනවා. ජනරජය කියන්නේ රජයේ වකීම. දැන් රජයේ වකීමෙන් ආණ්ඩුව බුද්ධඝම පෝෂණය කිරීම සම්බන්ධ ඉවත් වෙලා තියෙනවානේ. ඒක මේ හැමදාම පේන දෙයක්. දැන් අද දවසෙත් මේ කතා කර අද දවසෙත් ඉතාම සංකීර්ණ සිද්ධි ජාලයක් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ පෙර ප්‍රදේශවල උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන වලට කඩාව දින අවස්ථා, ඒවායේ දේපල කොල්ලකන අවස්ථා, ඉඩම් යටත් කරගන්න අවස්ථා මේ කතා කරන මොහොතේ තියෙනවා. මට ඒව ගැන වාර්තා රහසියක් තියෙනවා අපි ගාව. මේ කතා කරන මොහොත වෙනකොට සිදුවෙන දේ හැම මොහොතකම. ඒ නිසා බෞද්ධාගම ප්‍රමුඛස්ථානය ගැනීම රජයේ වකීම කියන කොටසෙන් රජයේ ක්‍රමෙන් ඈත් වෙනවා. නමුත් ඒ කාරණා අහිමි කරලා තියෙනවා. වඩාත්ම භයානක වෙන්නේ අපේ නම් තර්කයේ මේ ව්‍යවස්ථාවේ දරුණුම තැන තමයි මේ ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක ව්‍යවස්ථා අධිකරණයක් හැදීම. ආණ්ඩුක ව්‍යවස්ථා අධිකරණය හැදීම භයානක වෙන්නේ අර 19 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ හරහා ක්‍රියාත්මක වෙන ක්‍රියාදාමයත් එක්ක. දැන් ඒ නිසා මේ මොන වගන්ති තිබ්බත් මේවා අර්ථ නිරූපණය කරන්නේ කවුද? ආණ්ඩුක ව්‍යවස්ථා අධිකරණය විසින්. දැන් ඒක කවුද හදන්නේ? ඒක කාගෙන්ද නියෝජනය වෙන්නේ? ආණ්ඩුවට කැමති ෆෙඩරල් වාදීන් පිරිසක් උතෙන්ට දාගත්තොත්. ඇයි? විනිශ්චයකාරවරුන් කියලා නැහැ. ආණ්ඩුක ව්‍යවස්ථා පිළිබඳ දැනුමක් ඇති අය. ආණ්ඩුක ව්‍යවස්ථා පිළිබඳ දැනුමක් ඇති තැනත් කිව්වම් ෆෙඩරල් වාදීන් ටිකක් ආණ්ඩුක ව්‍යවස්ථාව ගැන දැන දානවා. ව්‍යවස්ථාදායක අධිකරණය. එහෙමයි පත් කළානේ. පොලිස්පතිවරයා පත් කරද්දී ප්‍රශ්නයක් තිබ්බා. වික්‍රමසිංහ මහත්තයා ඊට වඩා ජ්‍යෙෂ්ඨයි. නමුත් පත් කළ වෙන එක්කෙනෙක්. ඒ වගේම විනිශ්චයකාරව පත් කිරීමේ ක්‍රියාදාමයේ ප්‍රශ්නයක් තිබ්බා. යෝජනා කරන අය නෙමේ පත් කරන්නේ. මේ ජ්‍යෙෂ්ඨත්වයේ ලේකණේ නෙමේ විනාඩි ඔබ දක්ෂයෙක් විදිහට ඉදිරිපත් කරන්න ඉතාලි. ඒ නිසා මේ ව්‍යවස්ථා අධිකරණය විසින් රට බෙදා වින් කරන ක්‍රියාදාමය දක්වා අර්ථ නිරූපණය කළොත් එහෙම බරපතල කනගාටුදායක තත්ත්වයකට රටපත් වෙනවා. එසා පළාත් සභා ව්‍යුහයේ තුල ජනාධිපතිවරයා මගින් ආණ්ඩුකාරවරයාට පළාත් සභාව මෙහෙයීමේ තියෙන බලය අහිමි කරලා ප්‍රධාන අමාත්‍යවරයාගේ අදහස අනුව ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක කරන්න කටයුතු කරමින් ඉන්න තත්ත්වයට පත් කළා තියෙනවා. දැන් උතුරු පළාතේ විග්නේශරන් මහමැතිතුමාට අනුව තමයි
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ක්‍රියාත්මක වෙන්නේ යස අපූර්වයි එතකොට. ඉතින් ඒ නිසා මේ මහා දේශ සීමා ගැටුමක් දක්වා උතුරු නැගෙන පවතින මේ රටේ ජාතික සංස්කෘතික උරුමයන් පුරාවිද්‍යාත්මක උරුමයන් මේ සියල්ල හානියටපත් වෙන රටේ ඒකීයභාවය නැති කරන මේ දුෂ්ටාණ්ඩුව 2015 ජනවාරි 9 වෙනිදා ඇති කරපු බටහිර අනුකාරකවාදී රාජ්‍ය නෝන සංවිධානවල ඒ බලවේගවල ඉලක්කය තමයි මේ ව්‍යවස්ථාව ඒ සඳහා තමයි මේ ගමන් ගන්න. හැබැයි එදා ඡන්දේ දුන්න මිනිස්සු යහපත් අරමුණින් අපේ වැරදි අඩුපාඩු දැකලා දුන්නයි වෙන්න පුළුවන්. අපි ඒකට දොස් කියන්නේ නැහැ. හැබැයි අපි ඔක්කොම උගලක වැටලා තියෙනවා මේ කුමන්ත්‍රණයේ දවසින් දවස රටපාවා දෙන කුමන්ත්‍රණ කරා තමයි මේ ගමන් ගන්නේ. උගලක වැටලා ඉන්නවා කියලා පිළිගන්නවද? පිළිගන්නවා. එතකොට උගලෙන් ගැලවෙන්න මේ මොහොතේ මොනවද කරමින් ඉන්නේ? උසහයන් දරුවා ආණ්ඩු වෙනස් කිරීම උසහය. ඒ නිසා ඔබ චෝදනා කරේ සමහරට මුකුත් කරන්නේ නැහැ ඔය ඉන්නවයි කියලා. කරන්න පුළුවන් ලොකුම දේ දැන් මගේ ප්‍රශ්නේ බරපතලයි. මගේ යෝජනා උගලේ කොටසක්ද ඔබ කියලා. ඒ කියන්නේ උගලේ කොටසක්ද වගේ වත මම අහන්න කැමති වෙන්නේ. එහෙම නෙවෙයිද? ඒ කියන්නේ නෑ. මේ සියලු දේවල් වලට සහයෝගය දෙමින් අර එහෙම නෙවෙයිද? ඒක විශේෂෙත් නෑ. මේ සියලු දේවල් වල වැරදි දේවල් වැරදි විදියට ඔබ කරන සේවය මෙරටේ ජනතාවට අපේ අදහස් විවෘත කරනවා. දැන් ඒ නිසා රටේ ජනතාව මේ හානිකර තත්ත්වයේ තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි අද පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපෙන් කරන්න ඕන කාර්යය අපි කරනවා. මේ තියෙන්නේ මේ රට කරන හානිකර තැන්, බදු පන්තෙන් කරපු හානිකර තැන්. ඒ නිසා ඒව අවමකරන අපි ශ්‍රේෂ්ඨාධිකරණ කියලා තමයි මම කලින් උත්සාහ කළා කියන්නේ. බදු පන්තට විරුද්ධව දැන් අපි දන්න ජනතා විමුක්ති පෙරමුණ පෙස්සම කරන් ගියා පාර්ලිමේන්තුව ඉස්රෝ හැරීමට විරුද්ධව. හැබැයි මේ රටේ ජනතාවට බදු ගහලා වැට්ටෙක් ගහලා නැති බංග කරපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ නැහැ. උසාවියට ගියේ නැහැ. අපි ගියා අධිකරණයට. ගිහිල්ලා අපි බදු පනතේ වැට්බද්ද මාස 3කට නැවැත්තුවා. මම උපකරනවා. වැට්බදු පනත මාස 3කට අපි නැවැත්තුවා එදා. මාස 3කට වැට්බද්ද නැවැත්තුවා. විතරක් නෙමෙයි අනිකුත් බදු වල තියෙන සමහර වගන්ති අපි ඉවත් කළා. අතුරුදහන් වල ලේකම් කාර්යාලයේ සමහර දේවල් ජිනීවා වලින් එවන නන්ලයිස්තු අතුරුදහන් වුවන් කියලා සලකලා වන්දි ගෙවන්න කියලා තිබ්බේ. අපි ඔයවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා. ඒ කියන්නේ යකාගෙන ගියා නියපොතු කපලා දත් පොඩ්ඩක් මැදලා ඒ වගේ ඒවා තමයි ඉතින් පුළුවන් උපරිමේ මේ කුමන්ත්‍රණයට අපිට බෑ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න. අපිට බෑ පාර්ලිමේන්තු ක්‍රියාදාමයෙන් පිටපයින්ද පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ තුල කරන්න පුළුවන් සියලු ක්‍රියාදාම අවසන් කෙටි ප්‍රශ්නේ කෙටි පිළිතුර බලාපොරොත්තු ඔබ සතුටුද ඒකබද විපක්ෂයේ මේ අද දවසේ කියන කතා දිහා බැලුවාම 2015 ජනවාරි 8 ඉඳලා මේ පාර්ලිමේන්තුව තුල ඒ විරෝධය දක්වපු විදිහ ගැන සතුටුද? ඒ එරෙහිවීම ඇද්ද? ඒක ප්‍රමාණවත්ද? ප්‍රජාතන්ත්‍රවාදී තුල බොම්බ ගහන නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂයේ සීමිත මන්ත්‍රී පිරිසක් අපිට හිටියේ 40යි 50යි. එක හඬින් ඒ 50 එක අරමුණකින් හිටියා. ඊට පස්සේ ශ්‍රී ලංකාස් පක්ෂයේ යම් මන්ත්‍රීවරු ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ අදහස් තියෙනවා. ඒ නිසා එදා වගේ අද සක්‍රීය නැහැ කියලා පේන්න ඇති. මොකද ඒගොල්ලෝ දිනාගෙන මේ ගමනේ යන්න ඕන නිසා. ඒගොල්ලෝ දිනාගෙන මේ ගමනේ යන හැටි අපි බලමු. අනිවාර්යයෙන්ම නැවතත් ඔබ ඉන්සයිට් මැදිරියේදී මුණ ගැහෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊළඟ සතියේත් මේ වෙලාවටම ඔබ මුණ ගැහෙනවා. ඔබට ජය සතුට පිරි අලුත් සතියක්. කියවුණා.